ස්තුතියි. විශේෂම් අද මුදල් අමාත්‍යංශයේ පනත් සාකච්ඡා කරන අවස්ථාවේදී මොකද කරන අවස්ථාවේදී අපි අපේ සීමල පිටිය ගරු ඇමැතුමා එක කලින් කතා කරලා කතා කළා. අපි ඒ ගැන සාකච්ඡත් කරා. මේ වැඩිහිටියන් සඳහා ගෙවන පොලියෙන් 5% කපන එක ගැන කතා කරා. ඇත්තටම වැඩිහිටියන්ට විතරක් නෙමෙයි, ළමා ඉතුරු කිරීම් ගිණුම් වලින් පවා 5% කපා ගන්නවා. එතකොට අපි දන්නවා අපිට බදු අය කිරීම කරන්න සිද්ධ වුණා. බන්දුන ගුණවර්ධන ඇමතුමා කෙසේ කිව්වත් පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්නැද්දි කරපු වැරදි තීන්දුව නිසා. එතුමා නම් බන්දුල ගුණවර්ධන ඇමතුමා ප්‍රකාශ කළා මේ බාහිර කම්පන කියලා. බාහිර කම්පන කියන්නේ අනුන්ගේ ලනුකෑම තමයි බාහිර කම්පන විදිහට අපි දැක්කේ. අර රසායන පොර තහනම් කරලා මොනවාද මේ කාබනික පොහොර ඉන්ට්‍රඩියස් කළේ රටේ කාබනික පොහොර නැති වෙලාවක. ලෝක කාබනික පොහොරත් නැති වෙලාවක තමයි එක කළේ. ඉතින් අපි දැක්කේ වියත් මග කියලා හදාගෙන අනුන්ගේ ලනුකාපු එක තමයි බාහිර කම්පන කියලා එතුමා සඳහන් කළේ මේ රට වැටෙන්න හේතු. නමුත් කොහොම වුණත් මේ රට වැට්ටුවා. ඒ වැට්ටුවාම සිදු වුණා බදු අය කරන්න. ඒ වැට්ටුවාම සිදු වුණා විවිධ බාණ්ඩවලට අත්‍යවශ්‍ය බාණ්ඩවලට පවා බදු අය කරන්න. නමුත් මේ බදු අය කිරීමේදී නීතියක් තිබ්බා. රුපියල් ලක්ෂයකට වැඩිය මාසෙට වැඩියෙන් ආදායමක් තියෙනවා නම් විතරයි බද්දක් අය කරන්නේ කියන එක. හැබැයි මේ නීතිය රජය විසින්ම කඩලා මේ රුපියල් ලක්ෂයක් ආදායමක් නැති ඉතිරි කිරීම් ගිණුම් වලදී ඒ සඳහා 5% ඒ කිරීම කියන එක නීති විරෝධී වැඩක් රජය කරන්න කියන එක විශේෂයෙන් කියනවා. දැන් බදු අය කිරීමකමක් නැහැ. හැබැයි රජය හදපු නීතිය, කඩන එක තමයි ප්‍රශ්නේ. බන්දු මේ සියඹලා පිටිය කරු ඇමතුමා කිව්වා, මොකද මම මාස 6කට ඉස්සෙල්ලා ගරු ඇමතුමාගෙන් ප්‍රශ්න කරා, මේ වැඩිහිටියා කියන කෙනා විශේෂ ළමා ඉතුරු කිරීම ගින්නුත් මේකේ තියෙනවා. වැඩිහිටියෝ කියලා ගත්තොත් අවුරුදු ගාණක් රට සේවය කරලා දරුවන්ට කරදරයක් නොවි තමුන්ගේ අභිමානයක් තුළ ජීවත් වෙන්න තමුන්ගේ මුදලක් බැංකුවේ තැන්පත් කරලා ඒකේ පොලියෙන් තමුන්ගේ ජීවන තමුන්ට අවශ්‍ය බෙහෙත් ටික තමුන්ගේ ජීවිතය අනුකූල ප්‍රශ්න විසඳගෙන හිටපු වැඩිහිටියන්ට ඇත්තම යහපාලන ආණ්ඩුව කාලේ උත්තරයක් දුන්නා. 15%ක් ඔවුන්ගේ පොලිය ඇති කළා. විශේෂ පොලියක් දුන්න මේ වැඩිහිටියන් වෙනුවෙන් වැඩිහිටියන් රැක බලා ගැනීම මේ තියෙන ඩිපොසිට් වලට 15%ක් දුන්නා. නමුත් අපි පිළිගන්නම් මේ රටේ තියෙන ආර්ථික ව්‍යසනයත් එක්ක මේ පොලිය පල්ලෙහාට බැස්සා. අධිකරු ජනාධිපතිතුමාත් එක්කත් අපි කතා කරා මේ ගැන. එතුමා කිව්වා මේ අවුරුද්දේ පොලිය වැඩි කරන්න බෑ. ලබන අවුරුද්දේ යම් පියවර වශයෙන් මේ අවුරුද්දේ මූල්‍ය ප්‍රතිපාදන නැහැ, වැඩි කරන්නම් කියලා. හරි, අපි කමක් නැහැ. ලබන අවුරුද්දේ හරි කමක් නැහැ. වැඩිහිටි පොලිය වැඩි කරනවා නම් වැඩිහිටියෝ ගැන හිතලා ඔවුන් ජීවත් වීම ගැන හිතලා, ඔවුන්ගේ අභිමානය ගැන හිතලා, ඔවුන් අවුරුදු ගාණක් රටට සේවය කරපු ගැන හිතලා පොලිය වැඩි කරනවා නම් ස්ටෙප් බයි ස්ටෙප් හරි කමක් නැහැ. පියවරෙන් පියවර රටේ ආර්ථික ආදායම් තත්ත්වය වැඩි කරනවා නම් අඩු ගානේ රුපියල් ලක්ෂ 2කමාරකට හරි කමක් නැහැ. 15% පොලිය දීලා ඒකට ලක්ෂ 5කට පොලිය දීලා ඊළඟ තව කාලෙකින් 10%ට කියලා රට ග්‍රැජුවලි ඉස්සෙනවා කියලා කියනවා නම් මේ ක්‍රමානුකූලව රට ආර්ථිකය ඉස්සෙනකොට මේ වැඩිහිටියන්ගේ පොලිය ගැන පොඩ්ඩක් පොඩ හරි උස්සගෙන යන ප්ලෑන් එකක් රටට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම හිතන එක හොඳයි කියලා. හැබැයි දැන් කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. දැන් කතා කරන්නේ රජයේ නීති විරෝධීව, රජයේ නීතියට පටහැනිව මේ අඩු ආදායම් ලාභීගෙන් බදු අය කිරීම ගැන. එතකොට මාස 6කට ඉස්සෙල් මේ පාර්ලිමේන්තුවේ සියඹලා පිටිය කරු ඇමතුමාගෙන් ප්‍රශ්නයක් කරා, ඇයි මේ අනීතිකව ජීවත් වෙන්න බැහැයි කියලා මේ රටේ ජනතාව කෑ ගහද්දී එතනුත් වැඩිහිටියෝ ඊට අමාරුවෙන් ජීවත් වෙද්දී, මොකද දැඩි බලාපොරොත්තුවක් තියාගෙන අවුරුදු ගාණක් සේවය කරලා තමුගේ සල්ලි ටිකක් ඩිපොසිට් කරලා ඒකෙන් බොහොම අමාරුවෙන් ගෙට ගහගෙන ජීවත් වෙද්දී ඒකත් අනීතික විදිහට 5% පොලියක් මේකෙන් අය කරගන්නවා කියලා කිව්වහම සියඹලා පිටිය ඇමතුමා කිව්වා දැන් මාස 6කට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවේම ප්‍රකාශ කළා නැහැ ඒක අපි ආපහු ගෙවන්න හදනවා කියලා. හැබැයි අද මාස 6කට පස්සේ එතුමා පාර්ලිමේන්තුවේ කියනවා ප්‍රශ්න කරපුවාම ඒක හැදුවා තමයි, හැදුවා වුණාට ඒක ගන්න ක්‍රමයක් නෑ, බොහොම සංකීර්ණයි, ගත්ත කෙනෙක් නෑ තමයි. මාස 6කට පස්සේ කියනවා. ඊට පස්සේ අපි ඇහුවාම එහෙමනම් කවද්ද ඔබතුමා දැන් මේ ප්‍රශ්නේ දන්නවා?
මිනිස් අනීතික විදිහට නීති විරෝධී විදිහට රටක නීතිය උල්ලංඝනය කරමින් මේ අඩු ආදායම් ලාභීන්ගෙන් බදු අය කරන එක, අඩු ආදායම් ලාභී ලක්ෂයක් ආදායම් නැතිවගෙන් බදු අය කරන එක ඔබතුමා දන්නවා මේක සල්ලි ආපහු ගන්න බැහැයි කියලා. එහෙමනම් කවද්ද මේක හදලා දෙන්නේ කියලා අහුවාම කියන්නේ උත්තරේ මොකද්ද? ඒක අපි ඉදිරියේදී හදනවා දිනවකවානුවක් කියන්න බෑ කියලා. අනේ දෙයියනේ මුදල් අමාත්‍යාංශයක් කොහොමද කරන්නේ සේමසින් ඇමතුමනි? මේරු රුපියල් 5 කපපු 100ට 5 කපපු මුදල් ටික ආපහු ගෙවා ගන්න හැකියාවක් නැති මිනිසෙක් මුදල් ඇමතිකමක් කරන්නේ කොහොමද මේ රටේ? 100ට 5 ආපහු ගෙවන ක්‍රමයක් ගැන කියන්න දිනයක් දන්නෙත් නැහැ. ක්‍රමයක් හදන්න දන්නෙත් නැහැ. රට යථා තත්ත්වයට පත් කරන්නේ කොහොමද එහෙමනම්? මේ අනීතිකව කපන 100ට 5 ඇමතිවරයාම කියනවනම් අපි ආපහු ලබා දෙනවා කියලා පොරොන්දු වුණා නම් මාස 6කට ඉස්සෙල්ලා අද වෙනකල් ඒක ක්‍රමයක් නෑ, ක්‍රමයක් හැදුවා. ඒක ප්‍රායෝගික නැත්නම් ඒ මිනිස්සු සල්ලි එකෙන් අරගෙන නැත්නම් දැන් කියනවා නම් මට ක්‍රමයක් මම දන්නවා ප්‍රශ්නයක් තියෙනවා. මේක අනීතිකයි කියලා දන්නවා. මේක ගෙවන්න ඕනි කියලා දන්නවා. අපි හදපු මාස 6කට ඉස්සෙල්ලා හදපු ක්‍රමය ප්‍රායෝගික නැහැයි කියලා දන්නවා. එහෙම 100ට 5 ආපහු ගත්තු නැති මිනිහෙකුත් ගත්තු මිනිහෙකුත් නැහැයි කියලා දන්නවා. එහෙමනම් මට ආයි ක්‍රමයේ වෙනස් කරන්න කවද යයිද කියලා දන්නේ නැහැ. ඇමතිවරයෙක්ගෙන් එන්න ඕනේ උත්තරයක්ද ඒක? ඇමතිවරු ජනතා නියෝජිතය පත් කරලා තියෙන ඔය කතාව අහන්නද? එහෙනම් මම එතුමාට කියනවා මේ ජනතාවගේ දුක ගැන හිතලා, ජනතාව කියන පීඩාව ගැන හිතලා, මේ වැඩිහිටිය වින්න පීඩාව ගැන හිතලා පොලිය වැඩි කිරීම කෙසේ වෙතත් අනීතිකව අය කරපු 105 ගෙවන්න මාසයක් ඇතුළත කටයුතු කරන්න කියලා එතුමාට විශේෂයෙන් කියනවා. අපි දන්නවා රට ගොඩනැගීම සඳහා විවිධ බදු ප්‍රතිපත්ති අද ඉදිරිපත් කළා. විවිධ ක්‍රම ඉදිරිපත්. හැබැයි මම කියනා මුදල් අමාත්‍යනගරු සේමසිං ඇමතුමනි, මම විශේෂයෙන් කියනවා බදු වලින් විතරක් නෙමෙයි රට හදන්න පුළුවන් විවිධ ක්‍රමවේද තියෙනවා. ඔබ අපි පරිසර කමිටියේ දුන සාකච්ඡා කළා. දැන් බලන්න එක එක ජනාධිපතිවරු වෙනවා. ඇවිල්ලා උතුරු වසන්තය කියලා එකක් ගන්නවා. ඒ ජනාධිපතිවරයා ඒ ඇමතිවරයා අයින් වෙනකොට ඒක කඩාකප්පල් වෙලා. ඊට පස්සේ එනවා හම්බන්තොට මොකද්ද මේ විශාල හම්බන්තොට කියලා ප්‍රොජෙක්ට් එකක් එනවා. ඒකේ කරපු දේවල් අද වවුලු නගිනවා. මේ රටේ ජනතාවගේ සල්ලි වලින් ඊට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ආවා. ඇවිල්ලා පිබිදම පොළොන්නරුව කළා. ඒකේ හදපු කෝටි 100කට වඩා වීදම් කරලා හදපු ව්‍යාපෘති අර විශාල හම්බන්තොට ව්‍යාපෘතියේ කෝටි 100කට වඩා වීදම් කළා පොළොන්නරුවේ. හදපු රාජ්‍ය සේවක ගොඩනැගිලි අද වැහිලා ගිහිල්ලා බාගට හදලා කෝටි 100කට වැඩි වීදම් කළා. මේ ජනතාවගේ සල්ලි වීදම් කරේ. ඒතොර ඒකට එදා ජනාධිපතිවරයා ඉන්නකොට ගරු එමෙතුමනි, එදා ජනාධිපතිවරයා ඉන්නකොට රාජ්‍ය ආයතන ටික ඔක්කොම ගු අපි එන්නම් මේ ගොඩනැගිල්ලට, මේ රාජ්‍ය සේවා ගොඩනැගිල්ලට අපි එන්නම් රාජ්‍ය සේවයේ සලකන්නේ එක වහලයක් අට ඉඳගෙන හොඳයි. හැබැයි ජනාධිපතිතුමා ගෙදර ගිය ගමන් එක ආයතනයක්වත් ඉන්නේ නැහැ මේකට. අනුවල් මෙම්බර් යුවර් මං කියන්නේ එතකොට මේක රටේ උඩටි හිතන්න දේවල් තියෙනව නේද අපිට? ඒතොර ඒ වගේ තමයි ගරු මූලසනේ රුඩ මන්ත්‍රීතුමනි, යාපනයේ නගරශාලාව කෝටි මේ රටේ රුපියල් කෝටි 1515ක් ඇස්තමේන්තු කරලා හදපු ඉදි කරපු ගොඩනැගිලි අවුරුදු 3-4කට ඉස්සර හදපු ව්‍යාපෘති කෝටි 398ක් දැන්ට වීදම් කරලා බාගට නැවතිලා තියෙනවා වවුලුලේ කියලා නටබුන් විදියට. මගර මේ සඳහා වැඩපිළිවෙලක් අපිට ඕනේ. ඒතොර රටේ ජනතාවගේ බදු වලින්ම විතරක් නෙමෙයි. දැන් බලන්න මේ රටේ බැලුවොත් එහෙම බිත්තර ආනයනය කරන අවුරුද්දක් විතර වෙනවා කුකුල් බිත්තර ටික හදාගන්න විදියක් නැහැ. පිටරට සල්ලි යවනවා. අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම ෆයිනස් ටිම්බ අවසන් කරන. ෆයිනස් ටිම්බ ආනයනය කරන රටට අවුරුදු 20කට ඇති වෙන ෆයිනස් ටිම්බ ගස් තියෙනවා. ෆයිනස් ලීත් වගාව දින වනමගාව වාණිජ වනමගාවේ. ඒක ගණන් වැඩි හින්දා මැලේසියාවෙන් ආනයනය කරනවා ලංකාවට වඩා අඩුවට ඩොලර් මිලියන 5ක් වීදම් කරනවා අවුරුද්දකට. එතකොට අපි බැලුවොත් එහෙම ලංකාවේ කසල ප්ලාස්ටික් අවුරුද්දකට ටොන් 104ක් විසි කරනවා පාරට. ඇලදොල වලට විසි කරනවා. හැබැයි අපි වෙන රටවල කසල ටොන් 6000ක් ආනයනය කරනවා ලංකාවට ඩොලර් මිලියන 4ක් වර්ෂයකට වීදම් කරලා. එතකොට කොසු ටික අපි මේ කසල වලින් හදන්න බලන කොසු ටික මොනෝපිලමන්ට් මේවා ආනයනය කරනවා. මම කියන්නේ මීට වඩා ගරු සේමසිං ඇමතුමනි, මුදල් අමාත්‍යාංශයේ වැඩ කටයුතු වගේම අනිත් අමාත්‍යාංශ වලින් කරන වැඩ වලිනුත් අපිට ඩොලර් ඉතුරු කරගන්න පුළුවන්. ඒ ආදායම හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා මුදල් අමාත්‍යාංශයෙන් මේ ගණන් හදා හදාම 50 හදා හදාම ඉන්නේ නැතුව රාජ්‍ය ආයතන ටිකත් එකතු කරලා ඒ අයගෙන් ඒ අය තුලින් අපිට ඉතුරු කරන්න පුළුවන් ඩොලර් ටික, ඉතුරු කරන්න පුළුවන් විදේශ විනිමය ඉතුරු කරමේ වැඩපිළිවෙලකුත් මේ එකම හදන්න කියන එක ඔබතුමාගෙන් ඉල්ලනවා. ප්ලීස් ගරු ශ්‍යාම් සේමසිං මහත්මයා, අජිත් මානම්පෙරම් මහත්මයා හොඳ කාරණාවක් අතු කරා. මේ විවිධ අවස්ථාවන් වල කොහොමද මේ විවිධ නායකයන් සහ මැති ඇමතිවරුන් ගෙනල්ලා ආණ්ඩු ගෙනල්ලා ප්‍රතිපත්තිය මාරු වෙන්නේ කියන කාරණාව මම හිතන්නේ ඒක අපි හොඳටම හඳුනාගත්තා. ඒ වගේම රටේ
අභාග්‍ය සම්පන්න කාලෙකුත් තිබ්බා. පහුගිය අවුරුදු දෙක ඇතුළත අපි ඒක සම්පූර්ණයෙන්ම නැති කරන්න බැරි වුණත් ඒක සැලකිලි ප්‍රමාණයක අවම මට්ටමකට අරගෙන ආවා. ඉතින් මේක ඉදිරියේදී ඇති නොවෙන්න විසඳුම තමයි අපි හඳුන්වලා දෙල් දෙන ආර්ථික පරිවර්තන පණං සිරුම්පට. මම හිතනවා ඔබතුමා ඔය කියපු අදහස් එක්ක ඔබතුමාලගේ පක්ෂයේ ඒ සඳහා අධිකරණ මේ කටයුත්තකට යොමු වෙලා නැතුව ඇති කියලා. මෙන්න මේ තුල ඔබතුමා කියපුවා අපි පිළිගන්නවා. මොකද අපිට තවදුරටත් ණය අරගෙන මේ කියපු ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්නත් බෑ. ආයෝජන මට්ටම්වල අපි දන්නෙත් නෑ, ඒ හින්දා හිතකර පරිසරයකුත් නෑ. ඉතින් මෙන්න මේවා සියල්ල ඇතුළත් විරකියාව, ආයෝජනය, මේ සියල්ල ඇතුළත් මේ ආර්ථික පරිවර්තන පණත් කෙටුම්පත ගෙනල්ලා තියෙනවා. ඒකට තව එකතු කරන්න ඕන කාරණා තියෙනවා නම් අපි ඒ සඳහා විවෘතයි. ඉතින් මම හිතන්නේ පොදුවේ අපි සියලු දෙනාම පිළිගන්නවා ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් රටේ තියෙනවා. ඉතින් ඒකට අපි මුල පුරලා තියෙනවා. ඒකේ යම් යම් කාරණා පිළිබඳ වෙනස්කම් විය යුතු නම් ඒක අපි සාකච්ඡා කරලා කටයුතු කරන්න පුළුවන්. විනාඩියක් මේකට. මේ දරු ඇමතුමා හරි පිළිගන්නවා. හැබැයි ඔබතුමාගේ මම අවධානය යොමු කරනවා මේ ව්‍යවස්ථාදායක සභාවගේ සභාවක් මේ රටේ මේ ගොඩනැගීම් සඳහා සංවර්ධනය සඳහා ව්‍යවස්ථාදායක වගේ සභාවක් තුලින් අනුමැතියනවා නම් හොඳයි. එක එක ජනාධිපතිවරු එක එක ඇමතිවරු එක එකව කියනකොට ඒක ෆිල්ටර් වෙලා යනවා නම් ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු කමිටියකින්. ඒතකොට ප්‍රායෝගික දේ එනවා. දැන් අර ජනාධිපතිතුමා කරනකොට මේ ඊළඟ ජනාධිපතිවරුන්ට ප්‍රායෝගික නැති වෙලා ඒක වවුල් ලගිනවා. එතකොට අපිට ස්වාධීන කණ්ඩායමකින් මේ රටේ සංවර්ධනය ගැන තීන්දුව తీරන ගන්නවා නම් මං හිතනවා මේක හරියනවා කියලා. බොහොම ස්තුතියි ගරුතුමනේ. මං හිතන්නේ විශේෂයෙන්ම මේ මේ ඔය කියන කාරණේ අපි දැක්කා. දැන් ව්‍යාත්මක වගේ සංවිධාන ඇවිල්ලා තීන්දුව తీරන ගන්න තැන් වලට ගිහිල්ලා බොහෝ අසාර්ථක තීන්දුව ගන්න සිදු වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඔය කියන අපි ඔය කියනවා වගේ සුන්දර නැහැ ගරු මන්ත්‍රීතුමා. එහෙම පිටස්තර පුද්ගලයන් ඒ කියන්නේ විවස්සාදායකයට වග කියන්නේ නැති පිටස්තරම කණ්ඩායම් ඇවිල්ලා තීන්දුව తీරන ගැනීම සුදුසු නැහැ. නමුත් ඔවුන්වත් අපේ ප්‍රවාහයට එකතු කරගෙන ගෙනියන්න පුළුවන් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරමු. ඒකට අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි දැන් ව්‍යවස්ථාදායක මණ්ඩලය ගත්තොත් එහෙම ඒක පාර්ලිමේන්තුව නියෝජනය කරනවා, ආණ්ඩුව, විපක්ෂය සියලු දෙනා නියෝජනය කරනවා, සිවිල් සංවිධානත් නියෝජනය කරනවා. ඉතින් මම හිතන්නේ අපි ඕනෑමට වඩා මේ කටයුත්ත සංකීර්ණ කරගෙන ඉස්සරහට යන්න ගියොත් දැගීමේ ප්‍රතිපත්තියකුත් අපි ගෙනල්ලා තියෙන ඒ කාරණාව තුළ දැන් මේ දැන් බැලුවොත් නැෂනල් ඔපරේෂන් රූම් එක ක්‍රියාත්මක වෙන අගමැති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඉතින් මේවා පිළිබඳ ඇසස්මන්ට් එකක් ගන්න මම ඔබතුමත් එක්ක එකඟ වෙනවා. ඉතිහාසයේ සිදු වෙච්ච අඩුපාඩු නැවත ඇති නොවෙන්න කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් මම හිතන්නේ පොදුවේ සමස්තයක් හැටියට අපි එක තැනක ඉන්නවා. ඉතින් මේක තවදුරටත් එකට කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාවට අපි ඉදිරියේ සාකච්ඡා කරමු. ස්තුති ගරුතුමනි. අසල්ලි. අර අපි බොහොම ස්තුති. මීළඟට ගරු චරිත හිරත්මැත්තුමා ඔබතුමා